ඇතුම් සම්ප්‍රදාය මොනවාද කියලා කියන්න බලන්න. බරත කතක් කතකලි මණිපුරි. හරි. ඒවිල ඉන්දියානු ඇතුම් සම්ප්‍රදායනේ. ලෝකෙ වෙනත් ඇතුම් සම්ප්‍රදාය මොනවාද කියලා කියන්න බලන්න. හොඳයි. මං කියන්න. අපිට උදාහරණ වශයෙන් ගන්න පුළුවන් බැලේ. Latin America, jazz, ballroom dance, there were tapping, Spanish. Latin American dance, can you answer? රසික මට දැනුත් කෝල් කරලා කිව්වා ඔයයි කියලා. මම විරාජ්. පරාක්‍රම. සකුන්තලා. හෙලෝ. මට රසික කිව්වා. අයිය ඉංජිනේර් කෙනෙක් නේද? මෙන්න මොනවද දන්නේ මෙයාට කිව්වේ. මට රසික හුඟක් දේවල් කියලා තියෙනවා. රසිකගේ අම්මයි අපේ අම්මයි හොඳ යාළුවෝ. ගලන්නේ අම්මා ෆේමස් ඩාන්ස් කෙනෙක් නේ. ඔයත් සෑහෙන ෆේමස් ඩාන්ස් කෙනෙක්. අපේ දුව යන්නේ තවගේ කොලෙජ් එකට. පුතා නම් යන්නේ බොයිස් ස්කූල් එකට. ආමෙන්. මේ මොනවද විරාජ්? පොඩි තෑග්ගක්. කම්. ඔන්න ඉතින් වයිස් චාන්සලර් එනකොටම රසික දුවන්න පටන් ගත්තා. මිනිහා පේන්නත් නෑ. අපි බලනවා මිනිහර මොකද වෙන්නේ කියලා. මට රසික ඔය කතාව කියලා තියෙනවා. හැබැයි දූපු කතාව කියලා නෑ. Thank you. Thanks. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. තීෂ කෙනෙක් කිව්වම අපි හිතුවේ ටිකක් වයසක කෙනෙක් කියලා. ඇයි? මෙයා හිතන් ඉන්නේ මේ ටීචර්ස්ලා වයසකයි විතරයි ඉන්නේ කියලා. දැන් මේ නැවතුණාට පස්සේ කොහොමද ඔයාට කන්න බොන්න දෙන්නේ?
නෑ නෑ විශේෂ දෙයක් හදන්න ඕනේ නෑ අයියලා කන විදිහටම දුන්නා නම් ඇති හරි ඔයාව දැක්ක වෙලාවෙම අපි තීරණය කරුවා ඔයාව මෙහෙ නවත්ත ගන්න ඕනේ කියලා අපි කාමරේ බලමුකෝ Thank you දැන් මෙහෙම දිගටම පන්තියට නොගින් හිටුත් අපටම නේද පාඩු මයි යන්නේ නැහැ කියලා දැන් ගියොත් එම අනික් කියලා මට හිනා වේ අනික ඩාන්සින් උගන්නනවත් හොඳයිලු මං නිසාන වඩත් යන්න බැරි වුණේ ඉමල්ට ඕන නම් ඉමල් යන්න මම නම් කියන්නේ අපි දෙන්නම යමු කියලා දන්නවද වේඩා විරස් වෙ නැතිලා ඉන්න කොහෙද දන්නවද කොහෙද අර ඔයාලගේ රිලේෂන් කෙනෙක් ඉන්නවා නේද සකුන්තලා කියලා අන්න යාළයගේ ගෙදරලු මේ අපි සකුන්තලා කලා ගෙදර ඔව් ඒ තමයි ඇත්ත අන්නේ විරක්ෂා දෙන්න දෙන්න කිව්වා ඒ මොකටද තේ ඒක ගිලස්සයාගෙන් ආද අද පන්ති ඉගෙන ගත්තා ආපහු ගෙදර ගිහලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. තේරුණාද? ඊට බෙල් එක ගාවගම පන්තියට එන්න. හා? හොඳයි. යන්න. එකෙනෙ පබලු අනික එකන හිමාල් එහෙම නේද දෙන්නා විභාගෙට ඩාන්සින් කරනවානේ